මේක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ඉතාම බරපතල තර්ජනයක්. 1988-89 තමන්ගේ ග්‍රාමීය JVP කමිටු හරහා සීමිත කාලයකට යුක්ති පසඳලීම කළා. ඔවුන් විවිධ පුද්ගලයන්ට අර කැන්ගර උසාවි තියලා නඩු අහලා දඬුවම් නියම කරා. අතපය කැපුවා. සමහරුන්ව ඝාතනය කරා. දැන් ඒ ව්‍යාපාරයේ නායකයෙක් විදිපු ලාල් කාන්ත අද කියනකොට ඒ අර සෙනක දැකලා විරතර වඩා සෙනක ඉන්න බව පේනවා. ඒ නිසා ඇති වුණු හැඟීම නිසා හිත ඇතුළේ තියෙන දේ කියවුණා. හැබැයි ඔහු නිශ්චිතව කියනවා යුක්තිය පසඳලීමේ බලය ඔබට දෙනවා. නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ඔබට දෙනවා. මේ රටේ යුක්තිය පසඳලීම සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය කිසිම පක්ෂයක සමාජිකයෙකුට නොදිය යුතුයි. යුක්තිය පසඳලීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම 100%ක් ස්වාධීනව සිදු විය යුතුයි. නාම යෝජනා පත්‍ර බාර දුන්නයි කියලා JVP විරෝධතා මැද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමන්ත ශිෂ්‍යාව මරලා දැම්ම. ඔළුව පොඩි කරලා විශ්වවිද්‍යාලය ඇතුලේ මරලා දැම්ම. මරලා දැම්ම විතරක් නෙවෙයි. ඔහුව ඉස්පිරිතාලෙට ගෙනියන්න දුන්නේ නැහැ. මරණකම්ම වාහනවලට එළියට යන්න නොදී බ්ලොක් කරගෙන ඉඳලා මරුණට පස්සේ තමයි මෙයාව ඉස්පිරිතාලෙට අරගෙන යන්න ගිය වාහනේට යන්න ඉඩ දුන්නේ. ඒක තමයි JVP දේශපාලනේ. දැන් ඔය 88-89 භීෂණ කාලේ ගෙවල් ගානේ ගිහිල්ලා එක්සත් ජාතික පාක්ෂිකව හොයමින් ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකව හොයමින් JVP එක මරන්න පටන් ගත්තා. දැන් මේකට උත්තරේ හැටියට ප්‍රේමදාස රජය කරේ JVP කාර්ය අල්ලල්ල මහමග වෙඩි තියලා ටයර් එකක් දාලා බාගට පුච්චලා තිබ්බා. ඉතින් එහෙම භීෂණ සමයක් ඇති කරේ ජනතා විමුක්ති පෙරමුණයි සමුග ජනබැයේ නායකතුමාගේ පියා ප්‍රේමදාස ජනාධිපතිතුමායි. දැන් මේ අනාගතයේ විවස්ථා දායකයේ ඇතුළට ගිහිල්ලා නීති හදන්න බලාපොරොත්තු වෙන දේශපාලඥයන් තමයි මේ කතාව කියන්නේ. දැන් මේ කතාව කියන අයට කතාව කියන දේශපාලඥයන්ගේ ඉතිහාස දේශපාලන භූමිකාව කුමක්ද කියන එක මේ රටේ බුද්ධිමත් දේශපාලනය කරන හැම කෙනෙක්ම දන්නවා. ලෝකේ කොතනද ජනතාවට නීතිය බාර දෙන්න හදන දේශපාලන පක්ෂ බිහි වෙලා තියෙන්නේ කොහෙද කියලා අපි අහන්න කැමති. මේ රටේ මිනිස්සු මැරිලා ඉපදිච්ච මිනිස්සු නෙවෙයි. ඉතාමත් බුද්ධියෙන් තමයි දැන් කටයුතු කරන්නේ. ඒ නිසා අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා, කාරුණිකව ඉල්ලා සිටිනවා, තක්කඩි ලෙසින් වචන පාවිච්චි කරන්න එපා. ඒ වචන මේ මහ පොළවේ කවදාකවත් ක්‍රියාත්මක කරන්න පුළුවන් වචන නෙවෙයි.